පොලිසිය දාලා තියෙනවා ඒ රටවල් වලින් අපේ තානාපතිවරුන්ව ආරක්ෂා කරන්න. අපේ තානාපති කාර්යාලවල වැඩ කරන නිලධාරීන්ව ආරක්ෂා කරන්න. අපේම ශ්‍රී ලාංකිකයන්. මම විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට අවුරුදුකමාරක් වැඩ කරපු නිසා මම මේ පිළිබඳව හොඳ අත්දැකීමක් තියෙනවා. ඒ නිසා මම කල්පනා කරා ජනතාවට පැහැදිලි කරන්න දෙන්න ඕනේ මෙතන මොකද්ද මේ වෙන්නේ කියලා. ඇත්ත වශයෙන්ම අපේ විදේශ ශ්‍රමිකයෝ හරහා විශාල ඩොලර් ප්‍රමාණයක් අපි මේ රටට අරන් එනවා. උදාහරණයක් හැටියට ගිය අවුරුද්දේ අපි ඇමරිකන් ඩොලර් බිලියන 7කට වඩා එහා ප්‍රමාණයක් ගෙනාවා. ඒ කියන්නේ අපි මුළු බාණ්ඩ අපනයනයම තියෙන්නේ බිලියන 11ක විතර ප්‍රමාණයක්. නමුත් මේ ශ්‍රමිකයන් බිලියන 7ක් 8ක් අතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ලංකාවට අරගෙන එනවා. එතකොට රට විරුවෝ කියලා ඡන්ද කාලේ ලොකුවට මේ කට්ටිය ගෙන් ඡන්ද බලාපොරොත්තු වෙච්ච කට්ටිය අපි දැක්කා. සමහරු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්ද දෙන්න කියලා කටුනායකට ආවේ ඒගොල්ලෝ මේ ජාතික කොඩිය වනානේ. හැබැයි ඒ ජාතික කොඩිය වනන ඡන්ද ගත්ත පුද්ගලයන්ට ඒ විදේශ ශ්‍රමිකයෝ ගැන දැන් කිසිම ඕනෑ කම නැති පාට. දැන් අපිට දැනුවත් වෙලා තියෙන අභ්‍යන්තර මාර්ගවලේ රජය තීරණයක් අරගෙන තියෙනවා මේ විදේශ ශ්‍රමිකයෝ ලංකාවට ගේන එක පස්සට දාන්න. ඒගොල්ලෝන්ගේ හේතුව හැටියට ඒගොල්ලෝ කියන්නේ ඔවුන්ට මේක ඡන්දෙදී හොඳ දෙයක් නෙමෙයි නිසා. මොකද මේ කොවිඩ් ඉලක්කම ඉහළ යන එක රජයට ඡන්දෙදි පාඩි. ඉතින් ඒ නිසා රජය තීරණයක් අරගෙන තියෙනවා මැද පෙරදිගෙන් ඒ ගෙන ආයුතු අපේ විදේශ ශ්‍රමිකයන්ව ගේන එක පහු කරන්න. දැන් අද වෙනකොට කලින් ප්ලෑන් කරලා තිබිච්ච ඔය කියන රෙස්කියු එහෙමත් නැත්නම් මර්සි ෆ්ලයිට් ඔක්කොම දැන් නවත්තලා. දැන් සාමාන්‍යයෙන් අපි දකිනවනේ කට්ටි අරන් එනවා. නමුත් දැන් ගේන්නේ 17 වෙනිදාට එක ෆ්ලයිට් එකක් දාලා තියෙනවා. මං හිතන්නේ ෆිලිපීන්ස් වලින්ද කොහෙන්ද කට්ටි අරගෙන එන්නේ. මෙතනින් ආර මොකුත් නැහැ. අපිට ආරංචි විදියට ඒගොල්ලෝ කියනවලු මේ අම්මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා හැමදාම ඉදිරිපත් කරනවානේ කී දෙනෙක් කොවිඩ් නැද්ද මේ රටේ දැන් ඉන්නවද කියලා. ඒක වැඩි වෙන නිසා ඒක අඩු කරලා පෙන්නන්න මේ ශ්‍රී ලාංකික පුරවැසියන් ලංකාවට ගේන එක නවත්තලා තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවාම අපේ ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 17ක් විතර පිටරටවල වැඩ කරනවා. අවුරුද්දකට සාමාන්‍යයෙන් ලක්ෂ 2ක් විතර මේ පිටරට වැඩ කරන ශ්‍රමිකයෝ යනවා. සමහර කට්ටිය එනවා. නමුත් ඉච්ඡර ප්‍රමාණයක් යනවා. මේ ළඟදී ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිසි ස්ටඩීස් ආයතනයෙන් ඉදිරිපත් කළා කියන විද්‍යාත්මක ලිපියේ පෙන්නනවා රට යන හිටපු කට්ටිය 37,500කට ඒ රැකියාව අහිමි වෙලා තියෙනවා කියන මේ කොවිඩ් එකත් එක්ක මේ ඊයේ පෙරේද කාලේ. හරි. ඒ අතරතුර මම හිතන්නේ විදේශ අමාත්‍යාංශයේ තියෙන දත්තවලින් අපිට පේනවා 30,000කට 40,000කට වගේ ප්‍රමාණයක් ලංකාවට එන්න ඕම් ආණ්ඩුවෙන් ආයාචනා කරනවා. ඕම් අඬලා ඉල්ලනවා අපිව මේ නැවතත් ලංකාවට ගෙනියන්න කියලා. ඒ කටියට යන්න තරක් නැහැ තාම. දැන් උදාහරණයක් හැටියට කුවේත්, අබුඩාබි, සවුඩි අරේබියා මේ වගේ රටවල් වලින් ඒ කාන්තාවෝ විශාල ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා මේ හවුස් මේඩ් හැටියට. ශ්‍රීලාංකිකයන් කවුද කණි වර්ගියන්නේ අපිට ඩොලර් බිලියන ගණන් එවනකොට ඒ කට්ටිය හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙනකොට අපෝ එපා. අනේ ගේන්න එපා, පැත්තපලාත ගේන්න එපා. එහෙමද වාර්කියුතු රජයක් වැඩ කරන්නේ? අනිත් පැත්තෙන් අහන්න පුළුවන්, ඔව්.
අපිට මේවා මේ නිරෝධායනය කරන්න මධ්‍යස්ථාන තියනවද නැද්ද කියන එක. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ නිරෝධායනය කරන මධ්‍යස්ථාන අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා හෝටල් ඔක්කොම වහලා. එක සංචාරකයෙක්වත් මේ රටට ඇවිල්ලා නැහැ. ඉතින් රජයට බැරිද මේ හෝටල් හිමියොත් එක්ක සාකච්ඡා කරලා යම් කිසි සාධාරණ මිලකට මේ හෝටල් පාවිච්චි කරන්න මේ නිරෝධායනය කරන්න. අපි දකිනවා ඉංගලන්තයෙන් ඇමරිකාවෙන් එන කට්ටියට නම් රුපියල් 12,500ක් දුන්නම හොඳ හොඳ හෝටල් වල 5 ස්ටාර් හෝටල් වල ඉන්න පුළුවන්. නමුත් අපි කියන්නේ මේ 5 ස්ටාර් හෝටල් නෙමෙයි. 2 ස්ටාර් තියෙනවා 3 ස්ටාර් තියෙනවා මේවායේ මේ කට්ටියට ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ආණ්ඩුවට කියන්න මේ බෑ අපිට තැන් නැහැ තියාගන්න. ඒ නිසා අපේ පුරවැසියෝ කොවිඩ් හැදිලා මේ අමාරුවට පත් වුණාට අපිට කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් මේ ලක්ෂ 17ක් වෙන අපේ රටේ පුරවැසියෝ අනිත් රටවල් වල වැඩ කරන හරි සහ ඒ ලක්ෂ 17න් එන්න පොරකන අවම වශයෙන් 40,000ක් විතර ඒ ශ්‍රී ලාංකික ශ්‍රමිකෝ වෙනුවෙන් අපි මේ රජයට බල කරලා කියනවා කරුණා කරලා තවදුරටත් මොවුන් මේ අපාදයට ඇදලා දාන්නේ නැතුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න විදේශ අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා. මොකද මම දන්නවා අපි අමාත්‍යාංශයේ ඉන්න කාලේ රුපියල් බිලියන 10ක් වියදම් කරනවා මේ මේ අපේ තානාපති කාර්යාලය නඩත්තු කරන්න. රුපියල් බිලියන 10ක් ඔවුන් සියලුම දෙනාට අවශ්‍ය පහසුකම් අපි ලබා දෙනවා. නමුත් අපේ මිනිස්සුන්ගෙන් ගුටිලකා බේරෙන්න ඒ කට්ටිය ඒ රටවල වල පොලිසිය ක්‍රියාත්මක කරන එක ගැන අපිට හරිම ලැජ්ජාසහගත තත්ත්වයකට තමයි අපි පත් වෙලා තියෙන්නේ. ඒ නිසා විදේශ අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණේ කියන ගමන් කනගාටුවෙන් හරි කියන්න වෙනවා. මෙය දේශපාලනය කරණය කරලා ඡන්දේ කාලේ වෙනකොට කොවිඩ් නොම්බර ටික අඩු කරගන්න අර මිනිසුන්ට මොන වුණත් කවන්නේ නැහැ කියලා ඒ කට්ටියව නොගෙන ඉන්න එක පිළිබඳව අපේ අතිශය කනගාටු ආණ්ඩුවට ප්‍රකාශ කරනවා. එකම මේ මේ වෙනකන් රජය අරන් තියෙන ක්‍රියාමාර්ග ගැන ඔබතුමා සෑහීමකට පත් වෙනවද කොහොමද? දැන් රජය මේ වෙනකොට කියනවා 6000ක් ගෙනල්ලා තියනවා කියලා පිටරට ඉඳලා 6000. ඒක හොඳයි. අපි නෑ කියන්නේ නෑ. ඒ 6000 ඇතුලේ විශ්වවිද්‍යාලයන ශිෂ්‍යවරුත් මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. නමුත් 6000න් අපිට බේරෙන්න බෑ. මොකද අපේ රට මේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලොකු පරිමාණයේ මුදල් ප්‍රමාණයක් ලබා ගන්න ඩොලර් බිලියන 7000. එතකොට ඒ කට්ටිය ඒ වෙලාවට හොඳයි මේ වෙලාවට හොඳ නැද්ද? 6000ක් ගෙනලා ෂේප් වෙන්න පුළුවන්. මං හිතන්නේ නැහැ ඒක ඉතින් හරි ගෙනාපු එක හොඳයි ඒකට නැහැ කියන්නේ නැහැ. නමුත් මීට වඩා විශාල වැඩ ප්‍රමාණයක් තාලුට කරන්න කියනවා. මොකද ඕන් අපේ පුරවැසියෝ ඕන්ට යන්නේ නම් නැහැ. දැන් මම දන්නවා හොඳට අපි දැකලා තියෙනවා ඩුබායි, සවුදි අරේබියා, අබු ඩාබි, කුවේ, කතා ඔය රටවල් වල සමහර වෙලාවට ওই ගෙවල් වල වැඩ කරන කාන්තාවන්ට අමාරුවට ඔවුන්ව සමහර වෙලාවට උන්ට වද හිංසා කරන හිරහැර කරලා අපේ තියෙනවා සේෆ් හවුස් කියලා. අපි සේෆ් හවුස් වල තියාගෙන ඉන්නවා. සේෆ් හවුස් වල තියාගෙන ඉඳලා ඒ කට්ටියව අපි ආයෙත් ලංකාවට අරගෙන එනවා. ඒ අපේ වගකීම. අපේ බදු ගෙවන්නේ ඒ කට්ටියගේ ලංකාවේ ඉන්න සහෝදරයෝ ස්වාමි පුරුෂයෝ දරුවෝ අම්මලා. ඉතින් අපිට බෑ 6000ක් ගෙනාවයි කියලා 40000කට දැන් එන්න එපා කියන්නේ. මේක උනේ මේ කුවෙට් ප්‍රශ්නේ දෙක්කනේ. කුවෙට් එකේ ඉඳලා ගෙනාපු කට්ටියට 95% කොරෝනා. ඉතින් ඒක අපේ මිනිස්සුගේ වැරද්ද. ඔය අනිත් එක අලුතෙන්ම තියෙන දත්තවලට අනුව පේනවා මං හිතන්නේ අබු ඩාබි වල පමණ මට හරියටම රට මතක නැහැ මැද පෙරදිග රට 1000ක් විතර ප්‍රමාණයක් රක්ෂා නැහැ. ඕන්ට ඉන්න තරම් නැහැ. ඕන් පොඩි කාමරවල මේ ඉන්නේ. සමහරවල් කන්න නැහැ. සල්ලි නැහැ. හරි. එතකොට අපි අපේ පුරවැසියව අමතක කරනවා මේ අවස්ථාවේ. අමතක කරන්න බෑ. හැබැයි අපිට දැන් සමහර අවස්ථාවල පුළුවන් හෝම් කොරන්ටයින්. එහෙමත් නැත්නම් නිවසේ නිරෝධායනය කරන්න පුළුවන්.
හරි එහෙම කරන ගොඩක් රටවල් වල ඉතින් විරෝධායනය කරන්න තැන් ඇත්තම නැත්තම් ඔය තරුදකේ හෝටල් හරි ගන්න බැරි නම් එහෙමනම් ඒ නිරෝධායනය තමන්ගේ නිවසේ සිට කරන්න වැඩ පිළිවෙලක් යොදා ගන්න වෙනවා මොකද අපිට හැමදාම මේ කට්ටිය ගේන්න බෑ ෆ්ලයිට් කැන්සල් කරන්න බෑ ඒක අපි 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 සූදානම් නැහැ ඒ තත්ත්වේ බාර ගන්න විපක්ෂයක් හැටියට අපි සූදානම් නැහැ ඒ තත්ත්වේ බාර ගන්න මම හිතන්නේ රටේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ පාර්ලිමේන්තුව මාස 3කට වැඩි කාලයක් වහලා දාලා ව්‍යවස්ථාදායකය තනිකරම විධායකය විසින් යටපත් කරලා තියෙන මොහොතක තමයි අපි මේ ඡන්දය පවත්වන්න යන්නේ. රටේ මූලික නීතිය වන රටේ ව්‍යවස්ථාවට පිටින් අද මේ ව්‍යවස්ථාවේ විසින් ආරක්ෂා කරලා දීලා තිබෙන රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති සහ මානව අයිති අද මේ වන විට රටේ විධායකය විසින් තනි කැමැත්තට යටපත් කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුල තමයි අපි අද මේ පෙට දවසේ අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉන නියම කරයි කියලා මැතිවරණයට එවැනි වාතාවරණයක් තුල තමයි අපි මේ ඊළඟ එළඹෙන මහා මැතිවරණයට මුහුණ දෙන්නේ මේ මොහොත වන විට අපි ස්වාධීන කරපු මේ රාජ්‍ය විහුවය සම්පූර්ණයෙන්ම යටපත් කරලා මෙලහීන තත්ත්වයකට පත් කරලා තියෙනවා පසුගිය කාලේ පුරාටම අපි දැක්කා මැතිවරණ කොමිසමට දැඩි පීඩනයක් එල්ල කරමින් මැතිවරණ කොමිසම අකර්මණ්‍ය කරලා ජනතාව අතර මැතිවරණ කොමිසමේ තියෙන විශ්වාසය පළුදු කරලා අද මේ මොහොත විශේෂයෙන්ම පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව විසිරුවා තිබෙන මොහොතක මැතිවරණ කොමිසමට තියෙන ඒ බලතල සහ වරප්‍රසාද සියල්ලක්ම අද අභියෝග කරමින් පවතින මේ පොහොට්ටුවේ මේ රාජපක්ෂවාදී ඒ කණ්ඩායම ඊට අමතරව දැන් මේවට අලුතෙන්ම පත් කරනවා මේ රටේ ජනාධිපති කාර්ය සාධන බලකාය දෙක. ඒ එක් කාර්ය සාධන බලකාය රටේ විනය සහ නීතිය ආරක්ෂා කිරීම සඳහා ඔවුන් බල ගන්නවන්නේ මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න දිස්ත්‍රික් ලේකම්ට සහ රජයේ ඉන්න ලේකම්වරුන්ටත් ඉහළින් තමයි මේ කාර්ය සාධන බලකාය ඒ නිලධාරීන් අද ඔවුන්ට බලතල ලබා දෙන්නේ. එහෙනම් මේ රටේ අපි ආරක්ෂා කරපු අපි ඇතිකරපු ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමට මේ වරට බලපෑමක් කරලා තියෙනවා. ස්වාධීන පොලිස් කොමිසම අද අකර්මණ්‍ය කළා අකන් අද ඒ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රජයේ විදිරණ කොමිසම ස්වාධීන විදිරණ කොමිසම අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් මේ අපේ දේශපාලන ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ සියලුම අපි පසුගිය කාලේ පුරාට ඇති කරපු ඒ ස්වාධීන ඒ කොමිසම් සභාව තුළ ඇති කරපු ඒ රාජ්‍ය යාන්ත්‍රය ඇති කරපු ස්වාධීනත්වය අද නැති කරලා විධායකය විසින් ඒ සියලු දේවල් යටපත් කරලා තමන්ගේ යකඩ සපත්තුවට ඒ කාගල දාලා තමයි මේ මොහොතේ මේ මැතිවරණ කටයුතු වලට එළඹිලා තියෙන්නේ. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තු මැතිවරණයට විශේෂයෙන්ම ඉදිරිපත් කරන අපේක්ෂකයෝ වශයෙන් අපි ඉල්ලා සිටිනවා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වශයෙන් අපිට සම සැන දෙන්න සම බිම සකස් කරලා දෙන්න. එහෙම නැත්නම් මේ වන විට මේ රජය විසින් ගෙන යන සියලුම කටයුතු රජයේ මාධ්‍ය සහ ඒ ඔවුන්ට කඩේ යන අනිකුත් පෞද්ගලික මාධ්‍ය රැඳුණු සියලුම දේ හරහා ඉතාම දැඩි අසාධාරණයක් මේ වන විට මේ මහමැතිවරණයේ අනිකුත් අපේක්ෂණ අනිකුත් පක්ෂ විතර කරන අපේක්ෂණ සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මේ මොහොතේ මේ රජය විසින් කරන මේ කටයුතු සියලුම දේවල් දේශපාලන යාන්ත්‍රණය හරහා දේශපාලනය කරන මොහොතක ඒකට එරෙහිව අපි විශේෂ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කියනවා ඒ වෙනුවෙන් පෙනී සිටින මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන් ස්වාධීන අයිතිය වෙනුවෙන් පෙනී සිටින කියන එක අපි මේ මොහොතේ ඉල්ලා සිටින එක මේ අමරිතාන රාජතාන්ත්‍රික නිලධාරියෙක් මේ පින්චර් පර්ශන කරව